ලිසිල ලිසි ඔබ ආවා මද පවන ලිසින් ඔබ ආවා ගන අඳුර නිවි උන් සඳක් වෙමි සංසාර ගමනයි අපි ඉරි දුර්ග මැදින් මල් අතර මතින් බිම්බරක් මාරසේනා ඇවිත් යුත වැටුනත් බියවන්නේ නෑ යහ ප්‍රාර්ථනාවන් තුන් සිද්දරා ලෝකයම ජයගන්නේමු ගිරි දුර්ග මැදින් මරු පතර මතින් පියමනිමු අපියා සිසිල ලෙසින් ඔබ ආවා මද පවන ලෙසින් ඔබ ආවා ගන අඳුර නිවි උන් සඳක් වෙමි සංසාර ගමනයි අපේ ගිරි දුර්ග මැදින් මරු කතර මතින් පියමනිමු අපියා පොඩ්ඩක් ෂේප් කරගනින් ගොබන්. පව් බං කට්ටිය බය වෙලා ඉන්නේ. හරි හරි තව ටික දවසයිනේ බං. හරි දැන් ටික දවසකින් මොකද්ද වෙන්නේ? උඹ නිර්මලීව කැන්දන් එනවද? ඈ මචං මේක හොඳට අහගන්න. නිර්මලී මට කැමතියි. මම බඩෝ කල්නුත් කියලා තියෙනවනේ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මචං නිර්මලී මට ලං වෙන්න බයයි. අන්නේ ගැප් එක මචං මම නැති කරන්න ඕනේ. ඒ ගැප් එක නැති කරන්න නම් මචං මම මෙහෙට වෙලා ඉන්න ඕනේ. දැන් ඒක කරගන්න ලැබෙයිද? මමත් මුලින් නම් හිතුවේ ඒක කරගන්න ටික අමාරු වෙයි කියලා. ඒ වුණාට මචං මගේ ධෛර්යය මට ඒකට මාර්ගයක් පාදලා දීලා තියෙනවා. ඉතින් මට ඒක දාලා පොලිස් මැනේජර් නෑ මට. ඒ කියන්නේ ඔබ ධෛර්යයත් විශ්වාස කරන්න පටන් ගත්තා? නෑ නෑ ඒක නෙමෙයි මම කියන්නේ. මේ අහම්බෙන් වෙච්ච දෙයක් හින්දා මට ආයෙ උත්සාහ කරන්න පොඩි chance එකක් ලැබිලා තියෙනවා මට. අනේකයි මම ඔබට කියන්නේ. මේ මන්දබම් මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. හරි ඔක්ක මම ඔයාලට ආවට පස්සේ ඉස්රාතුක කියන්නම් හැම දෙයක්ම. අන්න අරේ ශනාලි පිස්සු නටනවා බං. මෙන්න නිර්මලීගේ ඇඩ්‍රස් එක හොයාගන්න බ්ලොග් ඔෆිස් එකටත් ගිහිල්ලා. ඒ කියන්නේ නිර්මලීව සැකයි. ඔව් ඉතින් ඇඩ්‍රස් එක හොයන්න හොදකට වෙන්න බෑනේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒ කියන්නේ මට නිර්මලීගේ ආරක්ෂාව ගැන හොයන්න සිද්ධ වෙයි. වව් ජනාලි දරන වෙලා ඉන්නේ අර ඉස්සරහටම බොළඳ කෙල්ල නෙමෙයි ඔව් මම යන කතා කරා මට තේරුණා මචං එයා ඉස්සරහගේ නෙමෙයි කියලා මචං උඹ ඉන්නේ ගිනි ගොඩක අන්න ඒක තේරුම් ගන්න ඔව් මන් දන්නවා හැබැයි මචං මම මේක ඉන්න නිවනයි තා ඉක්මනින් ඉන්න හරි හරි එහෙනම් මන් තියන්න අනේ බද බවට මේ කරන උදව් මම කවදාවත් අමතක කරන්නේ නැහැ මචං. හරි. මම පුළුවන් තරම් ඉක්මනට එනවා. ඊටක පොට ෂේප් එක තියාගන්න. ඔකේ. හරි මම බර කෝල දෙන්නම්. ඔකේ බයි. සර්
ඔන්න මං තරුණ සංගමයේ රැස් කළා. සෑර තියෙන්නේ ගිහිල්ලා උන්ගේ හිත දිනා ගන්න පුළුවන් විදියට කතාවක් කරන එක විතරයි. ඔල්ලෝ ටික කැමති වුණාද? ඔය හුඟ දෙනෙකුට සර් දේශපාලනේ අදාළ නැහැ. උන්ට රට තිබ්බත් එකයි නැතත් එකයි. උන්ට ඕන එදා වෙලා හම්බ කරගන්න පුළුවන් රස්සාවක් විතරයි. ආන්වෙන් නිකන් ලැබෙන දෙයක්. එච්චරයි. එතකොට සභාපතියයි ලේකමයි උන්ට කිසි පිළිගැනීමක් නැහැ සර්. උන් කියන දේ අහන්න මිනිස්සු සූදානම් නැහැ. තමුසියාකෙක් නේ ඔයි. මං දන්නවා සර් ඔය කොල්ලන්ට ඕන කරන දේ. මං කතා කරා උන්ගේ බොක්කටම. උන් කැමති සර්ත් එක දිගටම ඉන්න. හොඳටම විශ්වාසයිද? ආය අහනවා. උන් ලෑස්ති සර් කියන ඕන දෙයකට. එහෙනම් ඉතින් බයක් වෙන දෙයක් නැහැනේ. කකුල් දෙක අල්ලලා වඳින්නම් ඒ මිනිසුත් එක්ක කතා කරන එක ඔයා නවත්තන්න. හරි. මේ ගෙදරට ආවත් ඒ මිනිස්සු ඔයා ඇතුළට වෙලා ඉන්න. ඔයා කුමාරි හාමි වගේ කෑ ගහන්න පටන් ගත්තම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයොත් අපෙන් කැඩිලා යනවා. මගේ වැඩි තමයි ඉතින් පේන්නේ. උන් රත්‍යාදුකාරයෝ වෙන්න පුළුවන්. කුඩුකාරයෝ වෙන්න පුළුවන්. ඒත් අපි උන්ට සලකන්න ඕන. හරි හරි මම ආයෙ කතා කරන්නේ. සර් හොඳ ලස්සන කතාවක් හදාගන්න. මේ කොල්ලන්ගේ හිත ඇදලා ගන්න පුළුවන් මට්ටමේ. නේද මැඩම්? එහෙනම් වනිගරත්නටම ලියලා දෙන්න වෙයි. මෙයාගේ ඔය සංස්කෘතියයි සભ્યත්වයයි අද කාලේ උන්ට හරියන්නේ නැහැ. නෑ මැඩම්. එහෙම ඕනේ නැහැ. අපි කියන්න ඕන උන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න යන වැඩ කොටස පිළිබඳව. හරි. තම්සම කියනවාකෝ අපි මොකද්ද කරන්න ඕන කියලා. සර් අපි කියමු අපේ කොට්ටාසේ ටෙක්නිකල් කොලෙජ් එකක් පටන් ගන්න යනවා කියලා. තව ලොකු කර්මාන්ත ශාලාවක් එහෙම. ඒක හොඳයි. එතකොට සර් ටෙක්නිකල් කොලෙජ් එකෙන් ඉගෙන ගත්ත කට්ටිය කර්මාන්ත ශාලාවේ වැඩට යනවා. එතකොට ජපානයෙන් තව ලොකු කම්පැනියකුත් මෙහෙට එනවා කියමු. මේ වාහන කම්පැනිය. මං කියන්නේ අර ටොයෝටා වගේ කම්පැනිය. ලොකු වැඩි නැද්ද? අපෝ නෑ සර්. එහෙම කිව්වහම තමයි උන් ගානට ඇඳගන්නේ. ඔබතුමා බය නැතුව කියන්න ඔය ටොයෝටා කම්පැනියත් එක්ක ගිවිසුම් අස්සම් කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා. ඔච්චර ලොකු බොරුවක්. සර් කියන්නකෝ. ඉතුරු ටික මම බලා ගන්න. දන්නවා කොහෙද යන්නේ කියලා. ඉතින් එක බොරු ගමන් යන්න දෙපා නිර්මල. තේරුමක් නැති වැඩනේ. ඉතින් අන්තිමට වෙන්නේ ඔය අනාථ වෙන එක තමයි. මම කරන දේවල් ගැන ඔයා කරදර වෙන්න ඕනේ නැහැ. නිර්මලි නිකම් බොරු හින දකින්න දෙපා ළමයෝ. ඔය හාදියාව කසාද බඳින්නේ නැහැ. ඒක මගේ වැඩක්. මම වට මේ හරි ආදරේ කියන්නේ මම ඔයාලට බලපෑම් කරන්නේ නැහැ. අනේ මේ ඔය කතාව නවත්ත ගන්න. දැන් මම ඔයාගේ හැටි හොඳට දන්නවා. මම ගන්නේ දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ. ඔයා දන්නේ මරකම් කරන්න. නැත්නම් කින් කට්ටියක් තමයි ලෙක මොන චෙට් එක ගහන්නේ නැහනේ. නිර්මල්. මෙහන් මං එහෙම කරේ මට ඉවසන්න බැත්තේ අම්මා. ඉමිනියගේ වා බේරගන්න. බේරගන්න? කවදකින් හිරේ ගිහින් නතර වෙන්නේ? සර් හොඳ හින්ද පොලිසිය ගියේ නැහැ. හ්ම්. ආඩ පොලිසියට ගිහින් මට කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙමද හිතන් ඉන්නේ? නිර්මලී.
කොච්චර පස්සෙන් ආවත් මොන දේ කළත් මගේ හිතේ ඔයාගෙන කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මං ඔයාලට මෙච්චර වංග වෙලා ඔයාලට මේව සලකන්නේ. ඇයි ඉතින් අවංක වෙන්නේ? ඒකට තමයි කියන්නේ ආදරේ. හොඳ ආදරේ. ඔයාට ආදරේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තව ආත්ම ගානක් යයි. මට බොහොම සන්තෝසයි ඔබ ඔහොම රැස්වලා ඉන්නවා දකින්න. මේ ඉන්නේ මේ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පරපුර. මට ඉතාමත් සන්තෝසයි මේ තරුණ පරපුර. ඒකිනේද අපි පැහැරගෙන ගියේ? ඔතුමා අපිට තර්ජනය කළා අපි බය කරේ. එහෙමද මේ අනාගත තරුණ පරම්පරාව පාලනය කරන්න හදන්නේ? ඈ රටක ජීවනාලිය ඔබතුමාට ඡන්දය දෙනකන් විතරයිනේ. මම කතා කරන්නේ මේ අනිත් අයට ඔයි දෙන්නට නෙවෙයි. හිතන්න එපා රවට්ට ගන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමා තෝල් කේවලා බොරු පොරොන්දු දුන්නට ආයෙත් මේ කවුරුවත් රැවටෙන්නේ නැහැ. ඒ කාලේ ගියා මන්ත්‍රීතුමා. මෙතන කාවත් දැන් ආයෙ රවට්ටන්න බෑ. මම ආවේ කවුරුවත් රවට්ටන්නත් නෙවෙයි බොරු කියන්නත් නෙවෙයි. මං කියන්නේ ඇත්ත. ඉස්සෙල්ලම ඔබතුමාට දෙන චෝදනාවලින් නිදහස් වෙලායි. ඔබතුමා තවත් මන්ත්‍රීවරයෙක් දරන සුදුසු කෙනෙක් නෙමෙයි. එහෙම කියන්න තම්සලා කවුද? ජනතාව තමයි ඔබතුමා පාර්ලිමේන්තුව යැව්වේ. ජනතාවට පුළුවන් ආපහු ඔබතුමා ගෙන්න ගන්න. මට දේශපාලනේ උගන්වන්න දෙන්නේ. ඔබතුමා මේ හැසිරෙන විදිහට මුලින්ම උගන්වන්න වෙලා තියෙන්නේ දැන්. මම අවුරුදු 35 දේශපාලනය කරපු කෙනෙක්. මට පුරුදු කරන්න දෙයක් නැහැ. මොනවටද? හොරකම් කරන්නද? අපි දන්නවා මන්ත්‍රීතුමා. හෝටල් ප්‍රොජෙක්ට් එකෙන් ඔබතුමාගේ සාක්කුවට සල්ලි ගියා කියලා. ඒක හෙලිදරව් කරන්න. ජනතාවගෙන් සමාව අරගෙන ආපහු සල්ලි දෙන්න. ඔව්. හෝටල් ප්‍රොජෙක්ට් එක නවත්තන්න. නිකන් මේ මෙතන මිනිස්සුන්ට බුරු බේගල් ඇදපහන්න නැති. මගෙන් ප්‍රශ්න කරන්න තමුසේලා කවුද? හාන් ඔබතුමාට අමතක වෙච්ච තැන අපි තමයි ඔබතුමා ওই තැනට යැව්වේ. ඒවා දැන් අමතක වෙලා ඔබතුමාට. පුරුවට සුරංගනා ලෝකමවන්න නැතුව ජනතාවට ඇත්ත කියන්න මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා මේ කියන දේවල් ගණන් ගන්න ඕනේ නැහැ. අපි රැස්වීම ශාලාවට යන්න. එතන අපේ මිනිස්සු ඉන්නවා. එතන කවුරුත් නැහැ. කවුරුත් එන්නේත් නැහැ. ජනදීහ ගැන මන්ත්‍රීතුමා මේ තරුණ සංගම් ඊට පස්සේ ඔබතුමාත් එක්ක නැහැ. මම හැදුවේ බොන්න පුළුවන් වෙයිද දැන්? ඊළම තමයි කියන්නේ. නැගන්න. හරිම රසයි නේ. මම ඇත්තමයි කියන්නේ. හරිම රසයි. මේ හොස්පිටල් එකේ කොච්චර කැම දුනත් ඒව රහ නැහැ. මේ හරිම රසයි. අලුත් තෙලවනුනේ සර්. බොරු කියන්න එපා. අලුත් තෙලවනුනේ වට හොඳට උයන්න පුළුවන්. ඒක ඇත්ත. මම මෙහෙන් ගිය ගාම ගෙදරට කියනවා. මං චිරාලු වැඩ කරන්නේ නැහැ කියලා. කියන්න දෙයක් නැහැ ඒගොල්ලෝ දැන්ටමත් දන්නවා. මොකට කාවින්ද කියලා තියෙන්නේ. ඒත් මං චිරාලු හම්බෙලාම මේක කියලා මේ කාරණාව ඉවරක් කරගන්නවා. මම මෙහෙම කරන්න නිර්මලිය වාන්න නෙමෙයි. ඔයාමට ලැබුණත් නැතත් මට මගේ ජීවිතය නිදහස් වෙන්න ඕන. මම නිදහසේ ජීවත් වෙන්න ඕන.
සනාලි මැඩම්ගේ තියෙන වැරද්ද මොකද්ද සර්? වැරද්ද? වැරද්දද? වැරද්ද තමයි අපි දෙන්න කොහෙත්ම ගැලපෙන්නේ. අපි දෙන්න ලෝක දෙකක. කසාදෙන් බදිනවා කියන්නේ දෙන්නගේ අදහස් එකට එකක් ගැලපෙන්න ඕනේ. දෙන්නට දෙන්න තීරුම් ගන්න ඕනේ. ඒකෙන් සර්ට වෙන්නේ හොඳ. මේ ටිකට මුන් දෙන්න කොල්ලුන්ග නම්මගෙන සර්. මට හිතාගන්න බෑ. මම කොල්ලන්ගේ ඔළු වෙනස් කරලා ආවේ. මුන්ට කොහෙන්ද මේ හයියා? මණිකරත්න. දන්නවනේ ඒ දවස්වල මුන් මගේ ඉස්සරහා ඔළුව නමාගෙන කොන්ද නමාගෙන හිටියේ. එහෙනම් ඔළුව උස්සලා සර්ගේ මූණ දිහා බැලුවේ. ඒකනේ මුන් මට චැලෙන්ජ් කරනවා. ඉල්ලාස් වෙන්නලු. යකාගේ කෙලියක්. එක අතකට මැඩම් කියන දේ හරි සර්. මුළු අස්තියාදුකාරය තමයි. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ මණිකරත්න. අපි ඉක්මනින්ම මේකට මොකක් හරි කරන්න ඕන සර්. මුන්ට මෙච්චර හයියක් ආවේ මං හිතන්නේ චරිත් පිටිපස්සෙන් ඉන්න හින්දා. ඒක වෙන්න පුළුවන් සර්. මොකද චරිත් මහත්තයා ගැන කොල්ලෝ ලොකු භක්තියකින් හිටියේ. අනික කොල්ලෝ ආයෙත් සර් ළඟට ආවේ නැහැනේ චරිත් මහත්තයා විල්ලගෙන. මොනවාරි බීල් එකක් දාගෙනද දන්නේ නැහැ. අපේ එකෙක් හරි විරුද්ධ පැත්තේ එකෙක් හරි ඔතන හිටියනම් අපිට මේ වෙනකොට ඕක ආරංචි වෙනවා. මොනවත් ආරංචි වෙන්නේ නැත්තේ මෙතන චරිතින් නේද? ඔබ නිර්මලගේ ලොකු අපච්චි නෙමෙයිනේ. මගේ කෙලගෙන මම බලා ගන්නම්. උඹේ වැඩ බලන්න. එතකොට සර් කවද්ද මේ පුතුවේ වාඩි වෙන්නේ? සර්ට කියන සර් මං එතකම් පුල පුලා බලාගෙන ඉන්නේ. මං ආවේ සර් ආයෙත් මට සර් බලන්න එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. අපි රංජිත් සර්ලට බල කරමු. ඉන්න තැනකින් කොහොම හරි ගේන්න කියලා. මම යනවා. මං යන සම්පූර්ණම ශාලෙකින් සම්පූර්ණම අයින් කරා.
සතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.